අයිබෝවන් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම ගයා ලක්රුවනි ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත කාබනික පොහොර මෙහෙයුම ජය ගන්න ජනපතිගෙන් සැලසුම් කොරෝනා පොකුරට 2637ක් එක් වෙද්දී 2214ක් සුවය ලබයි 14 රට අරින්නේ අවදානම් තත්වයක් නැත්නම් පමණයි හමුදාපති කියයි කාලුගුණෙන් බැටකෑ පිරිසට සහන දෙන්න රුපියල් මිලියන 84ක් විපක්ෂ නායකකම සජිත් ගෙන් රනිල්ට යයිද වෙන රටක ඌමනාවට තවත් රටකට පීඩනයක් එල්ල කරන්න අපිට බෑ ලෝක සෞඛ්‍ය කියයි කාබනික පොහොර භාවිතයට එළඹීමේදී එන අභියෝග නොතකා ජනතා සුබසිද්ධිය වෙනුවෙන් මහජන නියෝජිතයන් ක්‍රියා කරන්න ඕනි කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැත්වුණු සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ විදිහට උපදෙස් ලබා දුන්නේ වසවිසෙන් තුර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තහවුරු කර තිබෙනවා. ඒ වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තයේ රැගෙන යාම රජයේ ඉලක්කයයි. පොහොර හිඟයක් ඇති කිරීමට උත්සාහ ගත්තද ඉදිරි කන්නේ දක්වා අවශ්‍ය තුග ප්‍රමාණවත් තරම් පවතිනවා. ඒ හේතුවෙන් සියලු වගා කටයුතු බාධාවකින් තොරව සිදු කළ හැකි බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. මේ තාක් වෙනකන් අපි මේ කන්නවලටත් අවශ්‍ය පෝර ප්‍රමාණය ගෙනල්ලා තියෙන්නේ. දැන් මේ පෝර මෙහි තියෙනවා. මම මේක පටන් ගන්න කිව්වේ එන කන්නේ ඉඳලානේ. මෙතකන් හැම එක්කෙනෙම මේ අවුරුද්දට ගේන්න ඕන පෝර ප්‍රමාණය ගෙනල්ලා. කාබනික පෝර කියන්නේ කම්පෝස්ට් පෝර විතරක් නෙවෙයි. කාබනික පෝර පාවිච්චි කරලා කරන තේ වගාවන් තියෙනවා. ඒවා ඇත්තටම හොඳ මිලකුත් ගන්නවා. මේවා ජනතාව අතරට ගෙනියන්නේ නැහැ. ජනතාවට කියලා දෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි දුෂ්කර කාර්යය. අමාරුකම් තියෙනවා. කරන්න බැරි දෙයක් නෙවෙයි. දැන් මේක හොඳ දෙයක් නේ. ලෝකෙම පිළිගත්ත අපේ ඉදිරි પરම්පරාව වෙනුවෙන් අපි ආයුතු තැන මෙතන. ඉතින් අපි ඒකට මේක දුෂ්කර වුණාත් බැනුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්නට ඕන. මේක මගේ මේ හදිසි තීරණයක් නෙවෙයි. මේක අපේ සෞභාග්‍ය දැක්මේ පැහැදිලිවම කියලා තියෙනවා. මෙතෙන්ට යන්න කියලා. අයවැයේදී මේක පැහැදිලිවම කිව්වා අපි මෙතෙන්ට යන්න කියලා. මම මේක තීරණයක් කරන් තියෙනවා. මේක රටට විතරක් නෙවෙයි ලෝකෙටම හොඳ තීරණයක්. නරක දෙයක් නම් මට අවශ්‍ය නැහැ. ඒක හොඳ දෙයක්. යහලෙලුවත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕන. අමාත්‍ය ඩග්ලස් තේවරන්දා ජනාධිපති ලේකම් පීබි ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ රට නැවතත් 6%ක සංවර්ධන වේගයේ ඉක්මවා යන මාවතකට යොමු වෙලා තියෙනවා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. විදේශ විනිමය ඉලක්ක කරගනිමින් වැඩසටහන් රසකුත් ක්‍රියාත්මක කරනවා කියලයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියන්නේ. එවගේම තවත් කරුණු රැසක් පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. ඒ ශ්‍රී ලංකා ආයෝජන සංසදය 2021 දෙවන දින සමාරම්භක උත්සවයට එක් වෙමිනුයි. ආයෝජන මණ්ඩලය කොළඹ කොටස් වෙළඳපොළ සහ ලංකා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම සංසදය පැවැත්වෙන්නේ අන්තර්ජාලය ඔස්සේයි. 2006 සිට 2014 දක්වා වසර 9 කාලය තුළදී අප රට සංවර්ධනය වූ වේගය පිළිබඳව ඔබතුමන්ලා හොඳින් දන්නවා. ඒ කාලයේදී විවිධ අභියෝග මැද්දේ වුවත් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 24 සිට බිලියන 79 දක්වා ඉතා ශීඝ්‍රයෙන් වැඩි කර ගන්නට අපිට හැකි වුණා. එහෙත් ඊට පසු 2015 සිට 2019 වසර 5 තුළදී අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 82ක් දක්වා පමණයි. 2020 වසරේදී අප නැවත රජය බාරගත් පසුව මුළු ලෝකයම වෙලාගත් කොවිඩ් වසංගතයට අපට මුහුණ දෙන්න සිදු වුණා. මුළු ව්‍යාපාර ශාස්ත්‍රයම දැඩි අභියෝගවලට මුහුණ දුන්නා. එසේ වුණත් ජන ජීවිතය සතුටුදායක මට්ටමක අඛණ්ඩව පවත්වාගෙන යාමට අප රජයට හැකි වුණා. මිත්‍රවරුනි, අප රට නැවතත් කඩිසර වැඩබිමක් බවට පත් කරන්න අපට දැන් අවශ්‍යයි. අපි දැනටමත් මාර්ග කිලෝමීටර් ලක්ෂය සෑමට ජලය නව අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි රටපුරා ක්‍රියාත්මක කරන දැවැන්ත ව්‍යාපෘති හරහා ආර්ථිකමය පිබිදීමක් ඇති කරගෙන යනවා.
රටපුරා ඖෂධ ඇතුළු අලුත් කර්මාන්ත කලාප දැනටමත් ඉදි කරනවා. කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය කඩිනමින් යත් කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කොට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. රටේ සර්ව ආර්ථික සාධක යහපත් මාවතකට යොමු කිරීමට සැලසුම් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අප රට නැවත 6%ක පමණ වර්ධන වේගයක් ඉක්මවා යන මාවතකට අපි දැන් යොමු වෙමින් සිටිනවා. මේ අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාත් ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ ඇමතුවා. කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරමින් රටේ ආර්ථිකයේද ඉදිරියට ගෙන යාමේ අභියෝගය අප ජයගනිමින් සිටින බවයි යුද හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ. I wish to share my thoughts on managing the COVID-19 pandemic. අපි තේරුම් ගත යුතුයි COVID-19 කියලා කියන්නේ සෞඛ්‍ය ප්‍රශ්නයක් විතරක්ම නෙවෙයි කියලා. මේ වසංගතය පාලනය කරගනිමින් ආර්ථිකය සහ ජන ජීවිතය කළමනාකරණය කිරීමත් ඉතාමත්ම වැදගත්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉදිරි දැක්මක් සහිත නායකත්වයත් සමග රජය මුලින්ම හඳුනාගත්තා මේ අභියෝගය ජයග්‍රහණය කිරීමේ ක්‍රමවේදය. ඊට උපකාරී වන ආකාරයට අවශ්‍ය පරිසරය සකස් කෙරුණා. මහා පරිමාණ කර්මාන්ත ශාලා වගේම දෛනික වේතන උපයන ජනතාව සම්බන්ධයෙන්ුත් අවධානය යොමු කරමින් මේ වැඩපිළිවෙල ඉදිරියට පවත්වාගෙන යනවා. අපි වගේ පුංචි රටකට විශාල කාලයක් ලොක්ඩවුන් තත්ත්වයේ ඉන්න බෑ. අපිට මේ දක්වා හැකියාව ලැබිලා තියෙනවා මේ ගෝලීය වසංගතයටත් මුහුණ දෙමින් ආර්ථික ක්‍රියාකාරකම් ඉදිරියට පවත්වාගෙන යන්න. මේ ගැන දේශීය සහ විදේශීය ආයෝජකයන්ගේ සුවිශේෂී අවධානයක් යොමු වෙන්න ඕනේ කියලායි අපි විශ්වාස කරන්නේ. කොරෝනා ආසාදිතයන් 2637 දෙනෙකු අද දිනේ මෙරටින් වාර්තා වුණා. ඒ වගේම 2214 දෙනෙකු සුව වෙලා නිවෙස් බලා ගිහිල්ලා තියෙනවා. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 210661, 30613 දෙනෙකු රෝහල්වල හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබෙනවා. පූර්ණ සුව ලැබූ සංඛ්‍යාව 178259. මෙතර කුඩා දරුවන් අතර වෛරස් සුණු රෝගී තත්ත්වයක් මේ දිනවල පැතිර යන බැවින් ඒ පිළිබඳ නිසියාකාර නිරීක්ෂණයකට යොමු වන ලෙස විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා දැනුම් දෙනවා. ඩෙන්ගු වෙන්නත් පුළුවන්, කොවිඩ් වෙන්නත් පුළුවන්, වෙන වෛරස් තුනක් උනත් තියෙන්න පුළුවන්. ඊට අමතරව මේ දවස්වල වර්ෂාපතනය වැඩි වෙලා ගම් වතුර ගලලා තියෙනවා. මේකත් එක්කම මැස්සන්ගේ බෝ වීම නිසා වෛරස් බැක්ටීරියා වගේ ආසාදන ආහාර මාර්ගයටත් බලපාලා පාචන තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. අතිසාරය වගේ දේවල් උණුසන්නිපාතය ඇති වෙන්න පුළුවන්. මන් දෙමව්පියන්ගෙන් කරුණාවෙන් ඉල්ලන්නේ දවස් 3කට වැඩිය උණක් තියෙනවා නම් බය වෙන්න එපා, රෝහලක් වෙත එන්න. ළමාරෝහලට ඇතුළත් වෙන සියලුම රෝගීන්ගේ අපි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරලා බලනවා කොවිඩ් පොසිටිව්ද කියලා. ඉතින් කොවිඩ් පොසිටිව් අය වෙනම වාට්ටුවක තමයි අපි මැනේජ් කරන්නේ. ඒක නිසා බය වෙන්න එපා. අනිත් රෝග තියෙන අය රෝහලට එන්න බය වෙන්න එපා. බෙතර කොවිඩ් මරණ පිළිබඳ නිවැරදි තොරතුරු හෙළිකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවසනවා. අපි සාමාන්‍ය අගයක් හැටියට මේ පහුගිය කාල සීමාවෙදී මේ වෙච්ච මරණ සංඛ්‍යාව අරගෙන අපි ප්‍රස්ථාරගත කරලා බැලුවම දිනකට ආසන්න වශයෙන් මේ යනවා 38ක්. මේක අඩු වැඩි සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. නමුත් එක් දිනයකදී මේ යන සංඛ්‍යාව ආසන්න වශයෙන් 38ක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපි අද දිනේදී වාර්තා කරන මේ සංඛ්‍යාව එකක් කියලා කියනවා. ඒ වගේම පහුගිය දින කීපයේදී, ඒ කියන්නේ දින 6කට වැඩි ආසන්න කාලයකදී වාර්තා වෙච්ච සංඛ්‍යාව 30කට නැත්නම් 40කට ආසන්න සංඛ්‍යාවක් වෙලා තියෙනවා. ඒ හින්දා මේ දත්ත නිවැරදි ආකාරයෙන් විශ්ලේෂණය කිරීමට නැත්නම් මේ දත්ත ආශ්‍රයෙන් අපි ලබා ගන්නා පුරෝකථනයන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනවා. මේක ඉතාමත්ම බැරෑරුම්කාරී තත්ත්වයක්. ඒ වගේම ඉතාමත්ම සලකා බැලිය යුතු කරුණක් වෙලා තියෙනවා. මොකද මේක හරියට විශ්ලේෂණය කළ මේ අදාළ ප්‍රශ්නෙට අපි පිළිතුරු සැපයුවේ නැත්නම් මේක තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. COVID-19 වසංගතයේ බරපතල තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු වොහොත් පමණක් සංචරණ සීමා ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් විශ්ලේෂණය කර විශේෂඥ කණ්ඩායම් සමග සාකච්ඡා කරන බවයි ඒ මහතා සඳහන් කරන්නේ. සංචරණ සීමා ක්‍රියාත්මක වුවද විශ්‍රාම වැටුප් ගෙවීම අනිද්දා දිනේ සිදු කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කටයුතු යොදා ඇති බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. විශ්‍රාමික වැටුප් ලබා ගැනීමට හිමිආයවලුන් සඳහා 10 වෙනි දින සහ 11 වෙනි දින ඔවුන් ලබා ගන්නා බැංකු විවෘත කර ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය
ප්‍රවාහන පහසුකම් සපයමින් විශේෂයෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලය ත්‍රිවිධ හමුදාවෙන් මේ සඳහා බස් රථ යොදවලා සානකුත් වාහන යොදවලා පළවෙනි රැල්ලේදී කරපු ආකාරයටම එම වැටුප් ලබා දීම සඳහා ක්‍රමවේදයක් ඇති කරලා කෙසේ හෝ උන්නත වැටුප් ලබා දීමට කටයුතු කිරීමටත් බලාපොරොත්තු වෙනවා මෙතර අද සහ හෙට දිනවල දිවෙනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තිබෙනවා සෑම ආර්ථික මධ්‍යස්ථානයකටම එළවලු හා පළතුරු තොග විශාල වශයෙන් අද දිනේ ලැබී තිබෙනවා නරහින් පිට ආර්ථික මධ්‍යස්ථානය අද උදැසන විවෘත කරන අතර එළවලු තොග මිලදී ගැනීමට ව්‍යාපාරිකයන් විශාල පිරිසක් පැමිණ සිටියා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේද විශාල වශයෙන් එළවලු තොග ලැබෙන බවයි වෙළඳ සංගමයේ පවසන්නේ තඹුත්තේගම කැප්පෙටිපොළ බෝකුන්දර ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන සියල්ලම පහේ ව්‍යාපාරිකයන්ගෙන් පිරී තිබූ ආකාරය දැකගත හැකි වුණා. සංචරණ සීමා හේතුවෙන් අසරණ තත්වයට පත්ව සිටින අනුරාධපුර නගරයේ යාචකයන්ට හා නගරයේ සැරිසරන සත්වයන්ට ආහාර ලබා දීමට ඉදිරිපත් වන ලෙස අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව එම සත්කාරය සඳහා බොහෝ පිරිසක් එක්ව සිටිනවා. COVID-19 වසංගතයට එරෙහි එන්නත් කරන වැඩපිළිවෙල රටපුරා අකණ්ඩව ක්‍රියාත්මක කරනවා. එයටතේ චීනීය නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද ඉඳන් ආරම්භ වුණා. මේ අතරේ කොවැක්ස් පහසුකම් යටතේ අපේ රටට ලබා දුන් කොවිෂීල් එන්නතේ දෙවන මාත්‍රා ලබා දීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය පළ කරලා තියෙනවා කියලා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. සයිනොෆාම් මාත්‍රා මිලියනයක් වගේම ස්පුට්නික් එනත් මාත්‍රා 65000ක තොගයකුත් ඉදිරි මාසයේදී ලැබෙන්න නියමිතයි. එනත් කරන වැඩසටහන යටතේ 19,79,802 දෙනෙකුට බෙවන විට එනත් ලබා දී තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එනතේ පළමු මාත්‍රාව 925,242 දෙනෙකුට ලබා දුන්නා. දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 353,789ක්. සයිනොෆාම් එනතේ පළමු මාත්‍රාව 989,574 දෙනෙකුට ලබා දී තිබෙනවා. ස්පුට්නික් එනතේ පළමු මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 64,986ක්. අද දිනේ එනත් කරන වැඩසටහන රට පුරාක්‍රියාත්මක කෙරෙනවා මිලියන 13කට කොරෝනා මර්ධන එන්නත් ලබා දීම සැලසුම බවයි ජනාධිපති ජේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළේ එන්නත් ලබා දෙන්නේ එක්තරා විද්‍යාත්මක ක්‍රමවේදයක අනුව වැඩියෙන් රෝගීන් මතුවෙන වැඩියෙන් රෝග ව්‍යාප්ත වෙන ඒ තැන් හරියට සිතියම් ගත කළා ඒ සිතියම් තුලින් තමයි මේ විද්‍යාත්මක පදනම ගන්න. අඩුම ගානේ අපේ ජනතාවගෙන් ඒ කියන්නේ මිලියන 13ක් මේ එන්නත ලැබීමට සුදුසුයි. ඒ මිලියන 13න් 65ක් 70ක්ම නි සංඛ්‍යාවකට මේ අවුරුද්ද අවසානයේ වෙද්දී මේ එන්නත ලබා ගන්න පුළුවන් වෙයි. බෙරට ජනතාවට ඉහළම ප්‍රමිතියන්යුත් එන්නත් ලබා දීමට රජයේ දැඩි අවධානය යොමු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ වෙනතෙක් එන්නත් අපි ගෙනල්ලා තිනවා 34,29,000ක් හෙට උදේ ලැබෙන 110ත් එක්ක ඒක 44,00,000ක් වෙනවා ඒ වගේම තමයි සිකුරාදා ලැබෙන ස්පුට්නික් එන්නත් සමග මිලියන 4.5කට පමණ ආසන්න වෙනවා අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ අග වෙනකොට අපේ රටේ එන්නත් ලැබිය යුතු ජනගහනයෙන් 60%කටවත් ප්‍රමාණයකට සමස්ත හැටියෙන් අඩුම ගානේ පළවෙනි මාත්‍රාවවත් ලබා දීම සඳහා කටයුතු කරන්න කියලා ඒත් එක්කම වගකිය යුතු රජයක් හැටියට අපිට තැන් තැන් වල තියෙන කළු වෙළඳ පොළේ තියෙන තත්ත්වෙන් බාලේ එන්නත් ගෙනීමේ හැකියාවක් නැහැ අපි මේ රටේ ජනතාවට දෙන්නේ අනිවාර්යයෙන්ම තත්ත්වේ සහතික කරපු මව් සමාගම 100%ක් වගකීම ගන්න එන්නත් පමණක්ම බව මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමතියි අයහපත් කාලගුණයෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 84ක් වෙන් කර ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීම සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා අයහපත් කාලගුණයේ හේතුවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ පිළිබඳ පැහැදිලි කළා දිස්ත්‍රික් 10ක් සඳහා ලබා දුන් ප්‍රතිපාදන ප්‍රමාණය මිලියන 84යි රජයේ විසින් මියගිය එක් අයෙකු සඳහා ලක්ෂ 2 මාර්ක මුදලක් අවමගුල් කටයුතු සඳහා ලබා දෙනවා ඒ වගේම නිවාස දේපළ හානි සඳහා අපදාවියේ ස්වභාවය අනුව රජයේ විසින් ක්ෂණිකව වන්දි මුදලක් ලබා දීම සිදු කරනවා නිවසේ හානිය අනුව අවමය රුපියල් 10,000 සිට උපරිමය ලක්ෂ 25 දක්වා මුදලක් ලබා දෙනවා ආරක්ෂිත කඳවුරු වල සිටින සියලු දෙනා සඳහා ආහාර පාන ඇතුළු ඔවුන්ගේ අනෙකුත් අවශ්‍යතා සඳහා දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු මගින් අදාළ වියදම් දැරීමට අවශ්‍ය සියලු පියවර අරගෙන තියෙනවා
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසක් ජලයෙන් යටවීමට හේතුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ අවිධිමත් ඉදිකිරීම බවට ජනතාව චෝදනා කළා. මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ගැටළු සම්බන්ධව දිස්ත්‍රික්කයේ නායකත්වය සහ ඒ ප්‍රදේශ මන්ත්‍රීත්වය එක්ක අපි කතා කරුවා. වාරිමාර්ග ආයතනයත් ඒ වගේම අපි අමාත්‍යංශය තරගෙන තියෙන ඇලමාර්ගවල ටික සුද්ධ කරන්න. වහාම අපි තීන්දුවක් ගත්තා. ඒ නිසා අපි ජනතාවට කියනවා ඔබ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග නොපිරිලා අපි ගන්නවා. අපි මේවට පසුබට වෙන්නේ නැහැ. ওই බැසි රාජපක්ෂ මැතිතුමාගේ කාලේ තමයි එතුමා දිස්ත්‍රික්කයේ නායකය හැටියට කැබිනට් ඇමතිවරය හැටියට ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ මහා දැවැන්ත සංවර්ධනයක් කෙරුවා විතරක් නෙමෙයි ඇල මාර්ග ටික සුද්ධ කරලා ඒව නඩත්තු කරලා අලුත් යුගයක් ගම්පහට නිර්මාණය කෙරුවා. මේ පහෝගේ කාල පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම කඩාරුණා. මේවල වග කියන්න ඕනේ හිටපු අය. 2015 ට පෙර මේක තිබුණේ කණුවල ඉදිකිරීම කරන්න. එතකොට වතුරෙන් බාධාවක් නොවන විදිහට ව්‍යාපාරණ ආණ්ඩුව කාලේ ඒක වියදම අඩු කරන්න පස්වලින් පුරවන්න කටයුතු කරලා තිබ්බා. ඒවල තාක්ෂණ පිළිබඳව නැවත සලකලා බලන්න කියලා අමතුමා උපදෙස් දුන්නා. වාරි මාර්ගයකත් ඒ වගේම අදාල් නිලධාරීන්වත් සම්බන්ධ කරගෙන ටික කෙටි කාලයක් තුල මේක ඉවර කරලා දෙන්න කියලා තමයි අමතුමා උපදෙස් දුන්නේ. ජලගැලීම් හේතුවෙන් විපතටපත් හෝමාගම ඇඹුල්ගම ප්‍රදේශයේ ජනතාවට වියලි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම අද සිදු කෙරුණා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ සහභාගිත්වයෙන් එම ද්‍රව්‍ය බෙදා දීම සිදු කෙරුණා. කඩුවෙල අධිවේගී මාර්ගයට මීටර 300ක් පමණ ආසන්නී පිහිටේ රත්ගම වත්ත පාලම අසල ප්‍රදේශය නායෑමේ අවදානමට ලක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද තවමත් විසඳුමක් ලැබී නොමැති වීමෙන් තම ජීවිත අනතුරට පත්ව ඇති බවයි එම ජනතාව පෙන්වා දෙන්නේ. කඩංගෙල්ල මේ වතුර පාරසර වැඩිකමට මෙතනින් කඩංගෙල්ල අපේ මේ ගෙවල් වෙනස් වෙලා ඔක්කොම පිටිපස්ස දැන් ගේට් එක යන්න යන්නේ අපි මේ ඉල්ලන් රජෙන් මොකක් කර අපර මේ දවවා කරන්න අපි මේ 3-4 පාරම අපි කියලා තියෙන හැමතැනටම නමුත් ප්‍රචාරයක් හම්බුන්නේ නැහැ මේ අපි ඉල්ලන් මොකක් කර කරලා මේක මේ හදලා දෙන්න කියලා තමයි රජෙන් ඉල්ලා හිටින්නේ හයිවේ එකට මීටර් 100යි තියෙන්නේ හයිවේ එක ඉදි කරද්දිම මේක හදනවා කිව්වා ඒ සංවර්ධනේ එහෙම නතර වුණා ඊට පස්සේ හැදුන්නේ නැහැ දැන් ඉතින් මේ පාලම පිටින්ම යන්න යන්නේ මේ ඔක්කොම කැඩිලා ගිහිල්ලා ඉරිතලලා ඔක්කොම තියෙන්නේ ඉතින් ඒකයි අපි කියන්නේ මේක මෙයා වුණ ලොකු විනාශයක් ඒක ඉස්සල්ලා මේක ගැන පොඩ්ඩක් බලන්න කියලා වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා කවුරුන්දයි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වහාම රටට හෙලිකල යුතු බව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පවසනවා මෙතර සමගි ජනබලවේගයට සහාය දෙන පක්ෂ අතර නැති අර්බුදයක් ගොඩනැගීමට සමාජ මාධ්‍යවල පළවෙන ප්‍රවෘත්ති හෙලා දකින බව සමගි ජනබලවේගයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා එම නිවේදනයේ දක්වන්නේ තම පක්ෂයේ අනාගත ජයග්‍රහණ සඳහා නායක සජිත් ප්‍රේමදාස මහතාට පූර්ණ විශ්වාසය පළ කරමින් මන්ත්‍රී කණ්ඩායම යෝජනාවක් සම්මත කරගත් බවයි සමාජ මාධ්‍ය ජාලවල පළවන වාර්තා තරයේ හෙළා දැකීමට කටයුතු කළ යුතු බවටද මෙහිදී මන්ත්‍රී කණ්ඩායම යෝජනා කර තිබෙනවා ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ විධායක නිලධාරී අජිත් පී පෙරේරා මහතා මෙලෙස අදහස් පළ කළා ඊදිනේ පාර්ලිමේන්තුවේ සමගි ජනබලවේගයේ කණ්ඩායම රැස්වීමක් තිබුණේ හදිසි රැස්වීමක් නෙමෙයි හැම පාර්ලිමේන්තු සතියකටම කලින් තියෙන රැස්වීම ඒ රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතුමා විපක්ෂ නායකවරයා හැටියට එතුමා කෙරෙහි විශ්වාසය පළ කිරීම සඳහා යෝජනාවක් සම්මත වුණා ඒකට හේතු වුණේ අපේ සමගි ජනබලවේගය තුළ යම් බෙදීමක් තිබෙනවා කියලා කටකතා සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරයක් අරන් ගිහලා තිබුණා ඒක අසත්‍යයක් එය රටට පෙන්වන්න අවශ්‍ය නිසා තමයි අපි පක්ෂය තුල සිටින සියලුම පක්ෂ නායකයන් වගේ එකගතාවෙන් මේ යෝජනාව සම්මත කළා අපේ තිබෙන එකමුතුකම රටට පෙන්වුම් කරේ මාධ්‍ය බලවතුන්ගේ පාර්ටි චම්පිකා මහත්වරයා මේකට සම්බන්ධවද නෑ එහෙම එකක් නෑ එතුමත් ඊයේ ඍජුව සජිත් ප්‍රේමදාස මහතුමාට සහාය පළ කරා මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද උණුසුම් කතාබහක් ඇති වුණා මම කියන්න කැමති මේ පාර්ලිමේන්තුවේ ඉස්සෙල්ලාම මේ කෝවිඩ් වසංගතය ගැන ජනවාරි මාසේ 24 වෙනිදා කතා කරන්නේ සජිත් ප්‍රේමදාස මහත්තුවා දැන් අද ඇහුවොත් එහෙම විපක්ෂ නායකවරයා වෙනවට කැමති රනිල් වික්‍රමසිංහ මහත්තයාද සජිත් ප්‍රේමදාස මහත්තයාද කිව්වොත් ඔබතුමාට උත්තරයක් නැහැ ඔව් අපි මේ යෝජනාවක් සම්මත කරුවා මුළු පාර්ලිමේන්තු කණ්ඩායමම මේ සජිත් ප්‍රේමදාස මහත්තුවා කෙරේ අසීමිත විශ්වාසයක් තියෙනවා කියලා අපි යෝජනාවක් සම්මත කරුවා ද රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තව සතියකින් පාර්ලිමේන්තුවට එතුමාට සහාය පළ කරන්න මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ඔබතුමාලගේ පක්ෂේ 15 දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඊයේ දවසේ ඔබතුමාලගේ 32ක් ආවා. ඒකට හරියට ප්‍රනන්දු ආවෙත් නැහැ. දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයෙක් ඉන්නකොට නැවත යෝජනාවක් ගේන්න මොකටද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක කියලා. ඒ කියන්නේ ඔබතුමාලට ඒ ගැන විශ්වාසයක් නැහැ.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ඊළඟ දවසේ ඉඳලා රනිල් වික්‍රමසිංහද නැත්නම් සජිත් ප්‍රේමදාසද කියන එක මම ඔබතුමාලගෙන් අහනවා. දේවර ප්‍රජාව ඇතුළු සමුද්‍රීය පරිසරයේ ජීවනෝපාය කරගත් ජනතාව වෙනුවෙන් ඍජුවම බලපාන සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමට රජය සෑම පියවරක්ම ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ලෝක සාගර දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ. ජීවිතය හා ජීවනෝපාය සාගරය යන තේමාවෙන් ලෝක සාගර දිනය සැමරෙනවා. එවෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ සාගර විශ්වවිද්‍යාලයක් පිහිටවමින් මෙම විෂයට තිබෙන උනන්දුව සහ සාගරය පිළිබඳ අධ්‍යයනයන් ඉදිරියට ගෙන යාමට එදා තිබූ පියවර අදට කාලෝචිත බවයි. නෞකා අනුතුරු සාගර දූෂණයට ඍජුව බලපා තිබෙනවා. කොළඹට නුදුරු මුහුදේදී අනුතුරටපත් නෞකාවෙන් සිදු වූ හානිය වන්දි මුදලක් මගින් තක්සේරු කළ නොහැකි බවට තමාගේ විශ්වාසය බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලියලත් මාතෘභූමියේ පැවැත්ම සහ සුන්දරත්වය වෙනුවෙන් සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා ආරාධනා කරනවා. उत्तर तलांगम श्री साल रुक्काराधिपति कोलंब प्रादेशिक संघ सभा उपाध्याय अतिपूज्य हंगवेल्ले दम्मालोक नायक स्वामी वहांसे अपवत्पुना අපවත්වන විට උන්වහන්සේ 81 වන වේහි පසුපුණා. 1955 වසරේදී පැවිදි ජීවිතයට ඇතුළත් වූ ධම්මාලෝක නායක ස්වාමින් වහන්සේ උපසම්පදාව ලැබුවේ 1976 වසරේදී. උන්වහන්සේ පාතකඩ ප්‍රජානායකත්ව භික්ෂු පුහුණු ආයතනයේ ඉංග්‍රීසි ආචාර්යවරයා ලෙසද කටයුතු කළා. එමෙන්ම ලෙල්ලෝපිටිය වැලිමලුව මහවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙසද තලාහින මහවිද්‍යාලයේ නියුච්ච විදුහල්පතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. අපවත්වි වදාළ අතිපූජ්‍ය හංවැල්ලේ ධම්මාලෝක නායක ස්වාමින් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු තලාහින පොදු සුසාන භූමියේදී හිටපස්වරු දෙකට සිදු කිරීමට නියමිතයි. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් වනවා. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව විපරම විශේෂාංගය බලාපොරොත්තු වන්න. ඔබට සුවදායි රාත්‍රියක්. ආයුබෝවන්. තවත් කෙනෙකුගේ වටිනාකම අපිට හරියටම දැනෙන්නේ අපි අමාරුවේ වැටුණු වෙලාවටයි. මේ දවස්වල අපි හැමෝම ඉන්නේ අමාරු වෙටිලා. ඒක නිසා ජීවිත බේරෙන අයගේ වටිනාකම අපේ ඇඟටම දැනෙලා තියෙනවා. අපි ස්පිරිතාලයකට ගියොත් සමහර වෙලාවට නර්ස් නෝනා මහත්වරුන්ට බැන බැනයි එළියට එන්නේ. මොකද අපිට තියෙන හදිස්සිය ඒ අයට නැති නිසා. හැබැයි ඒ නර්ස් නෝනා මහත්වරුන්ගේ වගේම දොස්තර නෝනා මහත්වරුන්ගේ වටිනාකම දැන් නම් අපිට ඉහෙටත් උඩින් දැනලා තියෙනවා. මොකද මේ කොරෝනා මාරයා අපිට ගොඩක් දේවල් කියලා දෙනවා. දොස්තර නෝනා මහත්තුරු ගැන කතා කරන්න කලින් නර්ස් නෝනා මහත්තුරු ගැන කතා නොකරම බෑ. මොකද මේ කොරෝනා අලකලංචිය අස්සේ ඒ උන්දලා විඳින දුක නම් මෙහෙමයි කියලා නිමක් කරන්න බෑ. තමන්ගේ ජීවිතය කොයි වෙලාවෙ කොරෝනාවට බිලි වේද කියලා දැන දෙනත් මේ නර්ස් නෝනා මහත්තුරු කරන කාර්යභාරය නම් වචනකින් දෙකකින් නිම කරන්නත් බෑ. සමහර අය මාස ගණන් ගෙවල් වලට ගිහිල්ලා නැහැ. අම්මා තාත්තා සැමියා දරුමල්ලු දැක්ක කාලයක් මතකත් නැහැ. උදේ පටන් ගත්තාම රෑ එළිවෙනකම්ම එක දිගට වැඩ. අනුන්ගේ හුස්ම වෙනුවෙන් හුස්මක් කටක් නැතුවම වැඩ. මූණක් කටක් විතරක් නෙවෙයි මුළු ඇඟම වැහෙන්න අමුතුම තාලේ ඇඳුනුත් ඇඳගෙන දාඩිය පෙර පෙර තමයි මේ අය අපේ හුස්ම වෙනුවෙන් තමන්ගේ හුස්ම ටික උඩට පහලට හෙලන්නේ. මේක සසර වසනතුරු පඩිසම් දෙන පිනක්. කොරෝනාව වසංගතයක්. තවමත් හරිහමන් විසඳුමක් නැති ලෝක වසංගතයක්. හැබැයි වසංගතය දැක දැකත් ඇස් දෙකට පෙනිපෙනීත් මේ මිනිස් වෙස් අරගෙන ඉන්න දෙවිවරුන් කරන වැඩේ නම් හරියට අගේ වෙනවද කියන එක ප්‍රශ්නයක්. පහනක් අතේ තියාගෙන ප්‍රතිඥාව දීලා වැඩේ පටන් ගත්ත නයිටින්ගේල් නෝනා වගේම මේ නෝනා මහත්තුරු අපේ ජීවිත කරට අරගෙන තමයි මේ දවස්වල වැඩේට බැහැලා ඉන්නේ. අපි දන්නවා ඇස් වලින් කඳුළු වෙනවා, හදවත් හඬා වැටෙනවා, කළුගල් තිබ්බ වගේ ඔළුවේ ප්‍රශ්න ගොන්නක්. හැබැයි ඒ එකක්වත් හුස්ම ඉල්ලලා හඬා වැටෙන කොරෝනා රෝගියෙකුට පෙන්වන්නේ නැතුව මේ නෝනා මහත්තුරු එක දිගටම වැඩ
වෘත්තීය ඉල්ලීම් ඉල්ලගෙන සමහරක් පාරට බහින්න කිව්වත් අපේ නර්ස් නෝනලා මහතුරු මේ වෙලාවේ ඒ එක හඬකටවත් කන් නොදී කන් දීලා ඉන්නේ ලෙඩේ හැදිලා ඇඳේ දුක් විඳින කොරෝනා රෝගියාගේ පපුවේ ගැස්මට විතරයි ඉස්පිරිතාල පිරිලා ඇඳන්වල ලෙඩු ගොඩ ගැහිලා විවේකයක් ගන්න කියලා මොනම වෙලාවක්වත් නැහැ හැබැයි මේ කිසිම කෙනෙක් එන එක මැරියන් කියලා අහක බලන්නේ නැහැ ජීවිතයට ජීවය දෙන්න පුදුම දුකක් විඳිනවා පුදුම වෙහෙසක් ගන්නවා හැබැයි අපේ රටේ නෝන මහතුරුන්ගෙන් අපි මෙහෙම දෙයක් අහනවා මෙච්චර දුක් ගැහැට විඳින නර්ස් නෝන මහතුරු ගැන ඔය හදවත්වල තෙතමනයක් තියෙනවද ඒගොල්ලෝ ඒව කරන්න තමයි ඉන්නේ කියලා මේ කරන දේව කාර්ය අවතක්සේරු කරන්න නම් එපා අල්ලපු gedara වගේම අහල පහල කොතනක හරි ඉන්නේ අපිට ජීවය දෙන්න තමන්ගේ ජීවිතය උගසට තියලා ඉන්න නර්ස් නෝන මහතුරුන්ගේ දුවා දරුවන් නම් අන්න ඒ අය ගැනත් ටිකක් හරි හොයලා බලන්න මොකද ඒක මේ වෙලාවේ කරන්න පුළුවන් ලොකුම මනුසත්කමක් අපේ ජීවිත ටික පරිස්සම් කරගන්න උදේ හවා තමන්ගේ ජීවිත අවධානමේ හෙළන නර්ස් නෝන මහතුරුනේ මේ පුංචි සටහන ඔබලාගේ මනුස්ස කාර්යයට එහා ගිය දේව කාර්ය වෙනුවෙන්මයි විපරම පිටපත සුධර්මන් වදලියගොඩගෙන්